मोबाइल फोन එක मोबाइल फोन එක කියලා කියන්නේ අපි එදිනෙදා භාවිතා කරන උපකරණ වලින් මම හිතන්නේ අපි වැඩියෙන් භාවිතා කරන උපකරණය. ඉතින් මේ ගැජමැටික් එක ඇතුලේ musician connector එහෙම නැත්නම් music enthusiast connector තියෙන ඕනේ applications මොනවද? අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. අද අපි කතා කරන්න යනවා mainly application හතක් ගැන. ඉතින් මේ හත මම sections හතරකට කැඩුවා. පළවෙනි section එක තමයි song writing. දෙවෙනි section එක tuning and chords. තුන්වෙනි එක production. හතරවෙනි section එක album and releasing. අපි පළවෙනි app එකට යමු. Tally. ඉතින් ඔයගලන් කියන්න පුළුවන් normal ओगलांगे फोन ने तीन नोट पैड डेकिंग उन्ना यान गमांग उलूट वचन टीक टाइप कर गाने सांग राइटिंग की आने का अभी हितमु अभी सिंधु लियान गमांग अपे उलूट पोड़ी मेलडी गुते नो अभी अभी एक हम कलर मे मेकअप तेक में अभी रिकॉर्ड कर नो नी कला इतनी अभी करते सलम मे न्यू प्रोजेक्ट गिहिल ගියර පස්සේ වාර මේ විදිහේ ස්ක්‍රීන් එකක් තමයි දැක ගන්න හම් වෙන්නේ. ඉතින් අපිට බේසික් WordPress එකක ස්ක්‍රීන් එකක් තියෙනවා ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ වාර මේ යට පේනවා ඇති රෙකෝඩ් බටන් එකකුත් තියෙනවා cloud icon එකක් තියෙනවා. අපිට පුළුවන් අපි කලින් හදාගත්ත ට්‍රැක් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් loop එකක් අපේ ෆෝන් එකේ තියෙනවා නම් මේ cloud icon එක ඔබලා අපිට මෙතනට ඒ ට්‍රැක් එක import කරගන්න. එහෙම නැත්නම් අපි ලිරික්ස් ටික ලියාගෙන යද්දී අපි ඔළුවට මොකක් හරි මෙලඩි එකක් එනවා නම් අපිට රෙකෝඩ් අයිකන් එක ඔබලා ඒක හම් කරලා හරි සින්ක් කරලා හරි මොකක් හරි කරලා මෙතනට ඒ මෙලඩි එක මෙතනට ඒ ගමම්ම ටග් ගාලා දාගන්න පුළුවන්. ඊටත් අමතරව අපි බැලුවොත් අපිට මේක මේගොල්ලෝ දීලා තිනවා රෙකෝඩින් දෙක තුනක් කරද්දී. ඒ කියන්නේ අපි ඔළුවට අයිඩියාස් දෙක තුනක් එනවා නම් මේක රෙකෝඩ් කරද්දී මේක එකිනෙක ඕවර්ලැප් වෙන්නේ නැති වෙන්න අපිට මේගොල්ලෝ දීලා තිනවා ස්ටුඩියෝ ඔප්ෂන් එකක් මෙතන ක්‍රියේටර් ස්ටුඩියෝ ඔප්ෂන් එකක්. ඉතින් අපිට පුළුවන් එක ට්‍රැක් එකක් හරි නැහැ වගේ නම් මියුට් කරලා තියන්න ඊට පස්සේ ලූප් කරන්න හාමනයිසින් වුණා හරි ඕනනම් ඒවත් අපිට ක්‍රියේට් කළා වොලියුම් එක අඩු වැඩි කරන්න අපේ තවත් ක්‍රියේටර්ස්ලා ඉන්නවා නම් අපිත් එක්ක වැඩ කරන අපිට පුළුවන් ඒගොල්ලන්ට මේක හරහා ඩිරෙක්ට්ලි ලින්ක් ෂෙයා එකකින් යවන්න. ඉතින් මේක තමයි Tally බේසික් ඇප් එකක් හරි ගොඩක් පවර්ෆුල් වැඩක් ගන්න කෙනෙක්ට. ඊළඟට යන් කෝඩ් කෝඩ් කියන ඇප් එකට ටිකක් අමුතු නමක් එකම නම දෙපාරක් කෝඩ් කෝඩ් මේකින් වෙන්නේ අපි හිතමු අපිට දැන් අපි ලිරික්ස් ලියාගෙන අපේ ඔළුවේ මෙලඩි එකක් නැහැ කියලා මේකෙන් අපිට පුළුවන් මේ පේන විදිහට මේ බොක්සස් වලට අපිට සිලෙක්ට් කරන් ඉඳලා අපිට ඕන කෝඩ් එකක් දාගෙන අපිට पोली ट्राई आउट दिल बहुमत कोड प्रोग्रेशन प्ले कर बल्ल मेकें यान गेला एहमा नेता अभी अभी कोड ईडिया उलवे अभी शफल ईकन क्लिक करला मेको अंगे रैंडम कोड स्केल अभी स्केल सिलेक्ट करला एक दिन रैंडम कोड प्रोग्रेशन अभी शफल कल शफल कल अरगेना अभी बोलवा मोका खरी ट्यून उलवे हदागन ඒ වගේම අපිට පුළුවන් අපි හිතමු අපි ආස කරන කෝඩ් ප්‍රොග්‍රෙෂන් එකක් ආවා කියලා අපිට ඒක සේව් කරගන්න පුළුවන්. ඊටත් අමතරව මේකේ තව තියෙනවා පියානෝ රෝල් සවුන්ඩ්ස් දාන්න පුළුවන්. ඊට පස්සේ පෑඩ් සවුන්ඩ්ස් දාන්න පුළුවන්. ඩ්‍රම් මැෂින් එකක් තියෙනවා මේකේ වෙනම. ඊට පස්සේ තියෙනවා RPG ටයිප්ස් තියෙනවා, ඩ්‍රම් ටයිප්ස් තියෙනවා. ඊට පස්සේ ටෙම්පෝ සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් මේ ඇප් එකත් එක්ක එහෙම දඟලද්දී ඔගලන්ට තේරෙයි මේකෙන් වෙන්නේ මොකක්ද කියලා. ඔළුවේ මෙලඩි අයිඩියා එකක් නැත්තම් මේක උදව්වේ සාමාන්‍ය මෙලඩි අයිඩියා එකක් ඔළුවට අරගන්න. මේ සෙක්ෂන් එකේ තියෙන පළවෙනි ඇප්ලිකේෂන් එක නම් ගොඩක් දෙනෙක් මේ වෙද්දි යූස් කරනවා අනිවාර්යෙන්ම ගිටාර් ටුනා. ඉතින් මේ විදිය බේසික් ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට පළවෙනියටම දැක ගන්න හම්බෙන්නේ. මේ ඉන්ටර්ෆේස් එක නම් ගොඩක් දෙනෙක් යූස් කරලා ඇති. මේක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ගිටාර් එක ටියුන් කරගනිද්දී ऑटो डिटेक्ट करना मुका दी ट्यून करना की एक किला हम मेके सेटिंग सेक्शन ने कमाई गुड़ा दिन यूज करना नैते सेटिंग सेक्शन ने कहा मेट्रोनोम में कक्तीनो एवं गेम कोड लाइब्रेरी कक्तीनो
मेट्रोनोम के तीन मे वे लसन इंटरफेस आप टैप कर लिट ओन बीपीएम मेगा सिलेक्ट करना पुलवांग नत्ता आप मैनुअली बीपीएम मेगा सिलेक्ट करना पुलवां बीट काउंट का तीन फोर फोर तीन मे वे ओन बीट काउंट का आप सिलेक्ट कर मेट्रोनोम मेगा दागान पुलवा इट पास अभी कोड लाइब्रेकर गिटार इसला गूगल करना कोर्स दागे मुखद माइनस सेवंथ पास फिफ्थ सेवंथ कोड गूगल कर पिक्चर्स वाली कोड करना मे ऐप फोन के तीन कोड लाइब्रेरी की आम सी एक प्ले करना विधि ओकम स्केल के मेके पेन इट पास फिफ्थ सेवंथ मेजर्स मे वे ओकोम कोड्स स्प्रेड बोर्ड के प्ले करने पुलवांग टाइप्स ओकोम मेके पेन इफ मेकअप मे मम्मी ऐपे का मेचर मसमें तव प्रधान हेतु तीन एक मे ऐपे गेम्स की सैक्षन मम द मे सेक्षन ने कना गोड़ाक दिने की यूज कलने मे ऐपे का कोच्चर कट्टे यूज कर मे सेक्षन ने कना गोड़ाक मदने की यूज कलने मे गेम सेक्षन ने का अपीट एत्तरम मशीन लर्निंग पार्ट का तीनों मे की गोड़ाक नुदवने का ओलान पुलवा कोड्स इगने करना बिगिनर के नेकना गिटार एगट कोड्स इगने करना पुलवा इट पास अपीट कोड डायग्राम्स इगने करना पुलवा मम्मी दिन आसमे का तमाय कोड इयर ट्रेनिंग के नेका අපිට codes ear training කරන්න පුළුවන් mechanism එකක් මේගොල්ලෝ මේ app එක ඇතුලේ develop කරලා තියෙනවා. ඉතින් ගොඩක්ම වටින app එකක් මේකේ මේ වගේ game section එකට ගියොත් එහෙම ඔයාගේ guitar playing ability එක එහෙම නැත්නම් ඔයාගේ music abilities enhance කරගන්න ගොඩක් දේවල් මේගොල්ලෝ මේ app එක ඇතුලේ develop කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ app එක use කරාට මේ section එක නම් මම හිතන්නේ ගොඩක් දෙනෙක් ගිහිල්ලා නැහැ. ඉතින් මේ සෙක්ෂන් එකේම තියෙන ඊළඟ ඇප්ලිකේෂන් එක කෝඩ් ට්‍රැකර් මේක හදලා තියෙන අපි කවුරුද දන්න යමහා එකෙන් ඉතින් කෝඩ් ට්‍රැකර් කෝඩ් ජෙනරේටර්ස් කොච්චර ඉන්ටර්නෙට් එකේ තිබ්බත් මම දැකපු මම භාවිතා කරපු ඇකියුරේට්ම කෝඩ් ට්‍රැකර් එක මේක ඕනම සින්දුවකට අපිට විනාඩි 2 3ක් ඇතුළත කෝඩ්ස් ටග් ගාලා මේ ඇප් එකෙන් ඔෆ්ලයින් ම ජෙනරේට් කරගන්න හැකියාවක් තියෙනවා मेक दीन एक डाउन सैड मम देखू अभी दंगसा मगे फोन के मैं दाने म्यूजि तीन दिदागर वैडिये थिंग कोड खोया गिहा पसी सांग से गिहला स्क्रोल डाउन कल गिहा पैक विदरा म्यूजि खोया मेके सर्च ऑप्शन नती कमें मम देखू एक डाउन सैड है बै कोड जनरेशन अथिंग 100% एक्यूरेट एक कोड जनरेटर मम देखू ඊළඟට අපි යන් තුන්වෙනි සෙක්ෂන් එක music production iPhone users ලාට නම් band lab එක දාගන්න දෙයක් නෑ iPhone users ලාට garage band තියෙනවා අපි on the go productions ගැන කතා කරොත් අපි හිතමු අපි ඔෆිස් එකට ගිහිල්ලා යන ගමන් අපි යුනිවර්සිටි එකට ගිහිල්ලා ගෙදර යන ගමන් අපි class ගිහිල්ලා යන ගමන් මේ වගේ ගොඩක් ලාට අපි transport වල bus එකේ කෝච්චියේ වගේ පැය ගණන් සමහර ලාට ඉන්නවා ගෙදර යනකම් ඉතින් ඒ වෙලාව අපිට අපි musician කෙනෙක් නම් අපි music enthusiast කෙනෙක් නම් අපිට productively use කරන්න පුළුවන් එක විදියක් තමයි මේ band lab එක. iPhone users ලාට නම් garage band තියෙනවා Android users ලාට band lab එක use කරන්න පුළුවන්. band lab එකේදී අපිට open කරපු ගමන් මේ විදි interface එකක් තමයි දැක ගන්න හම්බෙන්නේ. අපිට මේකේ band lab වෙනම community එකක් තියෙනවා. band lab artists ලගේ posts මේ විදියට අපිට feed එකක දැක ගන්න පුළුවන්. मेकन हरियट बैंड लैब सोशल मीडिया का आर्टिस्ट लगे सोशल मीडिया का थिंग वा शेखर देवाल अनीत आर्टिस्ट क्रिएट कलर शेखर देवाल वाट मेकेम बलान पुलवांग इवागे अनीत आर्टिस्ट लट वाकर देवाल मेकेम बलान पुलवा अभी मैं क्रिएट सेक्शन निकलिए मे प्लस निकतीजन अभी देखगन हम बेन्नी अपे फोन सोल्ड हदपू डी ए डब्ल्यू काक थिंग मेके अभी अभी गावधीन मुनाहरिया वेव मीडी एम फो एम पी थ्री ट्रैक्स आप इंपोर्ट कर पड़ा इट पास आप वॉइस ओवर्स करना पड़वा गोड़क दिन एक समान यूज कर साउंड कार्ड्स तेना ऑडियो इंटरफेस तेना मोबाइल फोन वाले सपोर्ट करना ई थिंक एवगे ऑडियो इंटरफेस का कभी अरगत सामान्य मेवागे ऑडियो इंटरफेस वाले वडा ये ऑडियो इंटरफेस सामान्य प्राइस रेंज अड़ी थिंग एवे ऑडियो इंटरफेस यूज कर पीसी का नैति नैक्ट फोन ने खराब एड कर पुलवा मे बैंड लैबा गराज बैंड वगे एप्लीकेशन यूज करो गिटार रिकॉर्डिंग्स पुलवांग बेस पुलवांग मेवा करे अरे वगे
external mobile phone supported audio interface එකක් හරහා මේ loop කියන section එකෙන් ඔයාලට පුළුවන් ඔයා progressive house වගේ කරන කෙනෙක් නම් beat making කරන කෙනෙක් නම් මේ loop section එකෙන් ඔයාලට පුළුවන් beats හදන්න. ඉතින් ගොඩක්ම වටිනක ඒගොල්ලන්ගේ beats තියෙනවා free downloading ගොඩාරිය beat packs ඊට පස්සේ midi instruments උත් ඒගොල්ලන්ගේ band lab එකේ කට්ටියගේ packs ගොඩාරියක් තියෙනවා free download කරගන්න. ඉතින් මේ දේවල් ඔක්කොම use කරලා අපි සාමාන්‍යයෙන් මහමග වෙලාව කාලා දාන එකට productively වැඩක් කරගන්න ලස්සන වැඩක් කරන්න යොදා ගන්න පුළුවන් අපේ phone එකට මේ වගේ application එකක් දාගත්තොත්. ඊළඟට කතා කරන්නේ app එක. ඇත්තටම මම මේ application එක ගැන කියන්නේ ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් හින්දා. MP3 track එකක කොහොමද ආටිස්ට්ලා album art එකක් දාන්නේ? album එකේ details දාන්නේ, lyrics, compose කරපු අය මේ වගේ track details දාන්නේ කොහොමද කියලා මගෙන් ගොඩක් දෙනෙක් personal message දාලා ඇහුවා. ඉතින් ලේසිම එක තමයි මේ star music tag edit එක. මේකෙන් අපිට පුළුවන් album art එකක් අපිට MP3 track එකකට embed කරන්න. ඊට පස්සේ title එක, artist, මේ වගේ basic information හැම දෙයක්ම අපිට මේ star music tag edit එක හරහා අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන්. දැන් අපි සින්දුවක් ලියලා, chords හොයාගෙන, melody එකක් හදලා, produce කරලා, album details උත් දාලා ඉවරයි. දැන් අපිට මේක release කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? ඉතින් ගොඩක් අය music release කරනවා Spotify, Apple Music, ඊට පස්සේ ගත්තොත් Google Music, YouTube Music, මේ වගේ ගොඩක් දේවල් වලට music එක release කරනවා. ඉතින් මේකට ගොඩක් වෙලාවක් යනවා. මොකද අපිට එකින් එක 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 සර්විස් එකකට ගිහිල්ලා මේ දේ කරන්න වෙන හින්දා. හැබැයි අපිට ඇප්ලිකේෂන් එකක් තියෙනවා නම් මේ ඔක්කොටම එකපාර music එක release කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ක්‍රියේටර් ID එක maintain කරන app එකක් තියෙනවා නම් ගොඩක් ලාට ක්‍රියේටර් ID කියන එක නම් ලංකාවේ මම දැකලා නැහැ ගොඩක් ආටිස්ලා maintain කරනවා. BNS ලා වගේ අය නම් Sony music එකකට බාර දීලා තියෙන ඒගොල්ලන්ගේ ක්‍රියේටර් IDs maintain කරන්න. ඊට අමතරව මම දැකලා නැහැ ගොඩක් ලංකාවේ music musicians ලා ක්‍රියේටර් ID එක maintain කරනවා. ඇයි ක්‍රියේටර් ID එක වැදගත් වෙන්නේ? ඔගොල්ලෝ දැකලා ති පිටරට මියුසික් ට්‍රැක් එකක් අපි වීඩියෝ එකකට එම්බෙඩ් කරලා අපි ඒක YouTube අප්ලෝඩ් කරොත් අපිට කොපිරයිට් ස්ට්‍රයික් එකක් වදිනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඒගොල්ලෝ ක්‍රියේටර් ID එකක් මේන්ටේන් කරන එක. ක්‍රියේටර් ID එකක් මේන්ටේන් කරන්න ක්‍රියේටර් ID මේන්ටේන් කරන සර්විස් එකක් අපිට පර්චස් කරන්න වෙනවා. ඉතින් මේකට සාමාන්‍ය මුදලක් යනවා. මේ Amuse ලගේ Pro කියන ෆීචර් එක ගත්තොත් තමයි අපිට ක්‍රියේටර් ID එක හම්බෙන්නේ. ඒගොල්ලන්ගේ Pro එක ඩොලර් 5ක් ගෙවන්න ඕනේ මාසෙකට. ඒ කියන්නේ සාමාන්‍ය ලංකාවේ මුදලින් රුපියල් 950ක් විතර ගෙවන්න ඕනේ මාසෙකට. ඉතින් ඇයි මේ ක්‍රියේටර් ID එකකට ආටිස්ට්ලා සල්ලි ගෙවලා ඒක මේන්ටේන් කරන්නේ? අපි දන්නවා අපි කවර්ස් කරනවා ගොඩක් දෙනෙක්. වැඩි ලස්සනයි. හැබැයි ඒකෙන් ඔරිජිනල් ආටිස්ට් කතරු භාගයක් කියලා එකක් ඇත්තරම තියෙනවද? කවර් කරන කෙනා වීඩියෝ එකේ දානවා ක්‍රෙඩිට්ස් මෙයාට. credit goes to the original artist කියලා දැම්මට ඒකෙන් ඇත්තටම ඒ ආටිස්ට් මහන්සි වෙලා කරපු වැඩින් ඒ ආටිස්ට් වැඩක් තියනවාද? ඉතින් අන්න ඒ හේතුව හින්දා තමයි මේ ක්‍රියේටර් ID එක වැදගත් වෙන්නේ. ඉතින් Amuse free account එකේදී අපිට හම්බ වෙනවා Spotify, iTunes, YouTube, නැත්නම් Google Music, Deezer, Tidal, Napster, Amazon services වලට free upload කරන්න. Pro account එකේදී හම්බ වෙන ඒවලුත් තියෙනවා. ඊට පස්සේ අපිකත් content ID එක තමයි මම හිතන්නේ ගොඩක්ම වැදගත් මෙතන. මාසෙකදී රුපියල් 950කට content ID එකක් maintain කරනවා කියන්නේ සාධාරණ ගාණක්. ඉතින් මේ වගේ services ගොඩාරයකට අපිට එකපාර මේ වගේ music එකකට අදාළ details ටික fill කරගෙන අපිට upload කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ ටික තමයි මම හිතන්නේ musician connect අදාළ වෙන වටිනම කියන ඇප්ලිකේෂන්ස් ටික. ඉතින් තව ඇප්ලිකේෂන්ස් ගොඩාරියක් තියෙනවා. අද කතා කරේ 7යි. ඉදිරියේදී තවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේ වගේ වටින කියන ඇප්ලිකේෂන්ස් දන්නවනම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අනිත් අයටත් ඒ දේවල් ගැන දැනගන්න.